Welcome to my YouTube channel. अभी यदि सागर चक्रम दक्षिण पलात अध्यापन डिपार्टमेंट दो मगी मई वर्षे दस विषय हातर वर्षे दहाई श्रेणीय देवन मार परीक्षणे संधाला बादुन प्रश्न पत्रे केटी प्रश्न पत्रे एक अन्य पालवेनी प्रश्न पत्रे पुते पहले देखाई मई प्रश्न पत्रे टा केटी प्रश्न विषय पहाक लेबेनवा ए विषय पहाटात मई प्रश्न पत्रे माय पिलित्र सपेन ने वगेम व्यूहगत रचना है मनेता स्ट्रक्चर प्रश्न पहाक लेबेनवा ये पहाटात मई प्रश्न पत्रे में तमाय पिलित्र लियला देन्ने वेने कोलेवला लियान ने ने हरे द मई दीपु इडे तमाय वाला पिलित्र लियान नोन ऐतो बटे केटी प्रश्न विषय पहासंधा हाँ देखा बैगिंग विषय पहासरा देगा लाकुनु पढ़ना हाँ कुएंग मेनवा व्यूहगत रचना प्रश्न एकाक संधा हाँ लाकुनु दहाया खीमी मेनवा में तीने बी कोटे से ऐतो कोटे ये वाके प्रश्न पहाक तीनवा दहावरा पहापना हाँ लाकुनु सी ये है देने हिम हरी अभी सागच्छा करूँ पालेवनी प्रश्न है मूल तिहटे वडात्मासन माही तने वडात्मासन की न वचने इतामत वैदगत वचने आखरी वडात्म आसन अगे तोरा यटिन इराक कांदी न दीन हरी अभी बालमु मूली में कहूँ मत अभी तोरण ने मूल तिहे अगे हरी मम्मी पैदत की गांधी न मुगद अभी टे हादन अभी हादन ने मेतन ने वे हरी न मूल तिह मूल तिह गत्ता मूल तिह टे उधर टे मतक करण आसन नम अभी दान नम वर्ग मूले काउद मूल तिह टा अडूए अभी दान नम के ना मूल इसी पहने इध हरि मूल इसी पहना अंग अभी दानु पाहा मूल तिह टा वैडिंग अभी हरि ये टे में दान ने के ना मूल तीसाया किये द हाया हरि इलाग टा अभी बालन नमा මේ දෙන්න අතර පරතරය කීයද 36න් 25ක් අඩු වුණාම 11යි අනිවාර්යෙන් අපිට එන උත්තරේ 5යි 6යි 4 අපිට දීපු උත්තර හතරත් 5යි 6යි 4 පේනවනේ 5.3 5.4 5.5 5.6 හරි එතකොට මේ දෙන්න අතර දුර පරතරය 11යි මේ දෙන්න අතර පරතරය 30න් 25ක් අඩු කරාම 5යි පුතාලා දන්නවා මේ පහණං කොහොමද එනවා අපේ අංශ එකට ඊළඟට අපි බලන ඕනට දශම ගාන මේ 11න් 5 5යි 11න් 5 අපි දැන් බලමු 5 11න් බෙදුවම කීයද කියලා හරි 5ට 11ව නෑ බිංදුවයි ඊළඟට අපි මෙතෙන්ට බිංදුවක් දාන ගමන් මෙතන දශම තිත තියෙනවා හරි ඊළඟට 50ට 11ව 4යි हतर वरा के कोलह हतलीस हतराई इन किया कितुरुद हया कितुरुई हैटट एकोल हेवा पहाई पसरा के कोला पनस पहाई हरिद हरि पुते अपे अपिट में बागे थवा 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 दुरटा बेदान बुलां है बे अपी वड़ा तासन निसा අපිට එන්නේ 5.45 කියන පිළිතුරනේ. ඔයාලා දන්නෝ මෙතන දශම ස්ථානයට පස්සේ ඉලක්කම් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒතර මෙතන තියෙන්නේ 5. 5 කියලා වුණින් අපිට මේ ඊට කලින් සංඛ්‍යාවට එකක් එකතු කරන්න වෙනෝනේ. ආ වඩාත් ආසන්නකනේ අහන්නේ. ඒතකොට 5.5 තමයි ආසන්නතම වඩාත් ආසන්නතම පිළිතුර. හරි. මෙන්න මේ 3 වෙනි පිළිතුර. හොඳයි ඊළඟට පැයට කිලෝමීටර් 100ක ඒකාකාර වේගෙන් ගමන් කරන වාහනයක් පළවෙනි පදේම තියෙනවා පැයට කොච්චරක් යනවද යා පැයට කිලෝමීටර් 100ක ඒකාකාර වේගෙන් කියන්නේ පැයක දිහා යන කිලෝමීටර් 100ක් අපෙන් අහනවා පැය දෙකමාරකදී ගමන් කරන දුර එහෙනම් පැය දෙකකදී කොච්චරයිද 200යිනේ පැයකට 100 නම් පැය දෙකකට 200 නේ ආයි මේ භාගයක් තියෙනෝනේ පැය භාගයකට කොච්චර පැයකට 100ක් යනවා පැය භාගයකට මිනිත්තු 30කට කොච්චරයිද කිලෝමීටර් 50යි එහෙනම් මෙන්න මේ දෙන්නගේ එකතුව නේද ඕන ආ එහෙනම් 200යි 50යි 200 50යි කිලෝමීටර් තමයි පැය දෙකමාරකදී ගමන් කරන දුර හරි ඊළඟට තියෙන හරිම ලේසි ගාණක්
ලඝු ගණක ඇසුරෙන් පහේ 3 තමයි 125 වෙන්නේ නේ. එයා තමයි අපි ලියන්නේ log නැත්නම් ලඝු පහේ පාදයට 125 සමාන වෙනව 3ට. එහෙනම් පහේ 3 සමාන 125යි. හරි. ඊළඟට පළවෙනි පාඩමින් දී ඇති කේන්ද්‍රික ඛණ්ඩයේ අරය 14 cm වේ ආචාප දිග හන්නේ. හරිම ලේසි. මේ චාප දිග කියන්නේ මෙන්න මෙයාට නේද මේ වක්‍රවේ ඉන්නේ ආයාට. එයා තමයි අපි හොයන්න ඕන. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ වෘත්තයකින් භාගයක් නේ ඉන්නේ නේ. ආ භාගය ගුණ කිරීම මොකද සූත්‍රය? 2πr. එතකොට පුතේ මම මේ පැත්තෙන් හදන්නම්. භාගය ගුණ කිරීම 2πr කියන්නේ 7 22යි. අරය 14යි. ඔයාලා දන්නව මේ උඩ තියෙන ඉලක්කම් වලට පහළ තියෙන ඉලක්කම් කපන්න පුළුවන් නේ. හරි. 7 වරක් 1යි 4 14ට 2යි. ඊළඟට 2 වරක් 1යි මෙතන දෙකට 1. උඩ ඉතුරු වෙන්නේ 2යි 22යි විතරයි. එතකොට 22 වරක් 2 කීයද? 44 cm. චාප දිගනේ අහන්නේ දිගක් අහන්නේ. ආ එතකොට ඒකකේ cm. හරි. හරි. ඊළඟට අපේ පස්වෙනි ප්‍රශ්නය දී ඇති තොරතුරු 90 රූපේ දී ඇති තොරතුරු 90 x යගේ සවන්නලු. සාමාන්‍යයෙන් මේ වගේ රූපයක් දැක්ක ගමන් හොඳට මතක තියාගන්න සමාන්තර ලකුණු මේ ඊතල තියෙනවද කියලා බලන්න. රූපයක් දැක ගමන්. හරි. හරි. එතකොට දැන් මේක මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි කියලා ඒගොල්ලෝ අපිට දීලා මේ පේනෝනේ. ඊතල දෙකක් තියෙනවා. හරි. එතකොට පුතේ ඔයාලා දන්නවා මෙහෙම සමාන්තරයි නම් කෝණ වර්ග 3ක් තියෙනවා. එක කෝණයක් එක කෝණයක හැඩි z හැකුර මතකද? මේ රූපේ z තියෙනවද? z නම් තියෙනවා. හැබැයි වැඩක් නැහැ. දන්න එක්කෙනෙක් නැහනේ. මෙතන මෙහෙම z ගත්තොත් මෙතෙන්ට x එනවා කියලා විතරයි අපි දන්නේ. හරි. අපිට ඕන x යගේ හොයන්නනේ. හා ඊට පස්සේ තව කවුරු හරි ඉන්නවද බලන්නකෝ. මේ මෙතන 60යිනේ. එයත් එක්ක සමානයිනේ මෙන්න මෙයා. ඇයි එහෙම වෙන්නේ? මේ පේනවද f අකුරක් ඉන්නවා. f අකුරක් කියන්නේ අනුරූප කෝණ. පුතේ මෙතන 60යි නම් මෙතනත් අංශක 60යි. අපිට පේනවා මේ බලන්නකෝ මේ ඉන්නේ කවුද? ත්‍රිකෝණයක්. එහෙනම් අපි ත්‍රිකෝණයට සූත්‍රයක් ලියමු. මෙතන මේ ඉන්න x, මේ ඉන්න 2x එකතු කිරීම අංශක 60. මේ ඉන්න 60 සමාන වෙනවා අංශක 180ට. පුතාලට මේව මතක නැත්තම් මේ දැන් බලන්න. හරි. මේ දැන් ලියාගන්න අනුරූප කෝණවල හැඩේ මොකක්ද? ඊළඟට ඒකාන්තර කෝණවල හැඩේ මොකද්ද? මිත්‍ර කෝණවල හැඩේ මොකක්ද කියලා ලියන්න ඕන. හරි. හරි. මිත්‍ර කෝණ නම් c අකුර හැඩේ. ඊළඟට අනුරූප කෝණ නම් f අකුර හැඩේ. මේ මෙතන තියෙන f අකුරක්. ඊළඟට ඒකාන්තර කෝණ නම් z අකුර හැඩේ. හරි. එතකොට මෙතන x ධන 2x කියන්නේ පුතේ 3x. 3x ධන අංශක 60 සමානයි 180යි. මේ අංශක හැඩ මේ පැත්තට ගියත් ඍණ වෙනවනේ. හරි. එතකොට 3i(x) = 180 න් 60ක් අඩු වුණාම 120යි. ඊළඟට 3i(x) = 120යි. x හොයාගන්න අපි මේ දෙපැත්තම කීයද බලන්නේ? 3ෙන් බෙදනවා. එතකොට මේ 3ට මේ 3 කැපෙනවා පුතේ. x = 120. මේ 3ෙන් බෙදමු. 3 වරක් 1යි. 3 වරක් කීයද? 4. මේ 4.0 අංශක 40යි. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. 100ට 12ක සුළු පොලියට රුපියල් 10000ක් ණයට ගත් පුද්ගලයෙකු රුපියල් 10000ක් අරන් තියෙනවා. 100ට 12කට පොලියට අපෙන් අහනවා රුපියල් 3600ක පොලියක් ගෙවිය යුත්තේ කොපමණ කාලයකටද? අවුරුද්දකට කීයද කියලා හොයාගෙන ඉන්න ඕනනේ. ඊට පස්සේ තමයි අපි කාලය බලන්න ඕන මෙච්චර පොලියක් එන්නේ කොච්චර කාලයකටද කියලා. හරි.
අපි බලමු පුතේ වාර්ෂික සුළු පොලියේ කොච්චරක්ද කියලා මේ බිංදු දෙකයි මෙතන බිංදු දෙකයි. එතකොට 1200ක් තමයි වාර්ෂිකව. හරි. එතකොට 3600ක් නෑනේ. එහෙනම් අපි 3600 බෙදලා බලමු වාර්ෂික සුළු මේ අපිට ආපු ගාණ. 1200 වර්ෂයකට අදාළ ගාණ. හරි. එතකොට මේ බිංදු දෙකට මෙතන බිංදු දෙක කැපෙනවා. 12සරක් 1යි 12සරක් 3යි. එහෙනම් අවුරුදු 3යි. හරි. අපිට කියලා නැත්තම් මෙතන කොහොමද කියලා වර්ෂයකටද මොනවද කියලා නැත්තම් අපි ගන්නේ වාර්ෂිකව තමයි. නැත්තම් අපිට කියනවා ඒගොල්ලෝ කාර්තුවකට මේ ගානේ සුළු පොලියක් අමී අය කරන එහෙම කියලා අපිට කියන්න ඕන. හරි, පටලව ගන්න එපා. හරි, මෙතන තියෙන 100ට 12ක සුළු පොලියට රුපියල් 10000ක් ණයටගත් පුද්ගලයෙකු. එතකොට ඒකේ අපේ අපිට විශේෂ කළා නෑ මාසයකටද. එහෙම මුකුත් නෑ. එහෙනම් අවුරුද්දට කියන්නේ. ඊළඟට අපි ඊළඟ ගානට යමු. මම හිතන්නේ ලේසිම ගාන. ඔයාලා දන්න කූපොග්ගු හොයන්න ඉස්සෙල්ලාම අපි මේ VG අකුර වලට හොයලෙමුකෝ. මේ X ඉන්නා Y ඉන්නා. මම හැම වෙලේම කියනවා වෙනස් අකුරු ටික ලියා ගන්න. ඔන්න X ලිව්වා, ඔන්න Y ලිව්වා. වෙනස් අකුරු මොනවද? X 2 Y 2 විතරයි. ඊළඟට බලන්න X ගේ වැඩිම බලය කියලා මේ X ගේ වැඩිම බලය මෙතන ඉන්නේ පුතේ කවුරුවත් නෑ කියන්නේ මේ එකනේ ඉන්නේ නේ. මෙතන ඉන්නව දෙක. එහෙනම් x ගේ අනිවාර්යෙන් පිළිතුරට එන්නේ x වර්ග. y ගේ මෙතන කවුරුවත් නැහැ කියන්නේ මේ y ගේ 1 ඉන්නේ. හරි, y ගේ 1. එතකොට මෙතනත් ඉන්නේ 1. එහෙනම් y ගේ 1. ඒක 1ේ ඉලක්කම දැම්මත් එකයි නැදත් එකයි. හරි, ඊට පස්සේ අපි බලන්න ඕන මේ ඉලක්කම් දෙකක් ඉනෝ. මෙතන ඉනෝ 2 ඉනෝ 4 ඉනෝ. හරි, දැන් මේ පැත්ත බලන්නකෝ. 2 ගමුකෝ. දෙවර චක්‍රේ 4 ඉනවද? දෙවරක් චක්‍රේ 4 ඉන්නවද? ඕ, දෙවරක් 2 කියේ 4යි නේ. හරි, එහෙනම් දෙවරක් චක්‍රේ 4 ඉන්නු. ඊළඟට 4වරක් චක්‍රේ 4 ඉන්නවද? මේ 2යි 4යි නේ අපේ ඉලක්කම් දෙක. අපි බලන්න ඕන මේ දෙන්නගේම චක්‍රවල ඉන්නේ කුඩාමගේ කවුද කියලා. එතන 4වරක් චක්‍රේ මේ 4වරක් 1 4යි නේ. හරි, එහෙනම් මේ දෙවර චක්‍රෙත් 4 ඉන්නවා, 4වර චක්‍රෙත් 4 ඉන්නවා. එහෙනම් කුඩා මගේ දෙකේම ඉන්න කුඩා මගේ 4. සමහර ළමයි මෙතන 8 අරන් දිනනවා. පුතේ 8ත් හරි. නමුත් කූපෝගුණි කුඩාම පොදු ගුණාකාරයේ විදියට 8 වැරදි. හරි, නැත්නම් 8ේ ඉලක්කම 4වර චක්‍රෙත් ඉන්නවා, දෙවර චක්‍රෙත් ඉන්නවා තමයි. හැබැයි කුඩා මගේ නෙමෙයි. ඇයි 4 ඉන්නෝනේ නේ? 2 ගන්න බෑ. 2 නෑනේ 4වර චක්‍රේ. හරි, ඊළඟට අපි ඊළඟ ගානට යමු. 8 වෙනි ගාන. මිනිසුන් 10 දිනකට දින 8කදී දින 8කදී කළ හැකි වැඩකින් අඩක්. අන්න හරිම වැදගත් වචනයක්. අඩක්. දින 5කදී නිම කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන සොයන්නලු. කොහොමද අපි හොයන්නේ? මිනිස්සු ගණනනේ. මේ ඉන්නේ මිනිස්සු ගණන. මෙතෙන්ට අපි දාමු දින. මිනිසුන් ගණන 10යි දින 8යි. ඒක අපිට අපි වෙනදට නම් මෙතන ඊළඟ දවසේ අපිට කියන්නේ දින 5යි කියලා. මෙහෙම තමයි හදලා උත්තරේ ගන්නේ. හැබැයි අඩක්නේ. එහෙනම් මේක බෙදන්න ඕන දෙකෙන්. මේ එන පිළිතුරු දෙකෙන් බෙදන්න ඕන. මම ඒ දෙකේ ඉලක්කම මෙහෙම යටින් ලියන්නම්. හරි. එතකොට 10වරක් 8 80යි නේ. සුව බෙදන්න තියෙන්නේ 10යි. කියද පිළිතුර 8යි නේද? මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. එතකොට මිනිසුන් ගණන 8යි. හරි, රූපේ දී ඇති තොරතුරු අනුව x යගේ සොයන්නලු. රූපේ දීලා තියෙන තොරතුරු මේ මෙතන 90යිලු. මේ ලකුණ තිබ්බ ගමන් මතක් වෙන ඕන මේ කීයද කියලා. 90යි. මෙතන 30යි. මේ ලකුණ බලන්නකෝ. එනම් මෙතන x නම් මෙයත් මොකෝ කියන්නේ x වෙන්න ඕන. හරි, ඊළඟට මේ දෙන්න එකතු කරාම මෙන්න මේ 90යි 30යි එකතු කරාම කවුද එන්නේ? මෙන්න මෙයා එනෝ නේද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන මේ කෝණයනේ. ආ, එතකොට 90යි 30යි 120යි. මෙතෙන්ට එන්නේ අංශක 120. පුතේ මේ දෙන්න සමානයි. අපිට x හොයන්නනේ තියෙන්නේ. එතකොට x ධන
x ධන 120 සමාන වෙනවා අංශක 180ට. මේ 120 සමාන ලකුණෙන් මේ පැත්තට අරන් යද්දී මොකද වෙන්නේ? එතන x ට x එකතුනම 2x. මේ 120 අඩු වෙනවනේ. එතකොට 180ෙන් 120ක් අඩු කරාම කීයද? අංශක 60යි නේද? 2x සමාන අංශක 60යි. මේ පේපර් එක කරද්දී ඔයාලා ගාව කටුකොලයක් තියාගන්න හරි. ඒ කටුකොලේ තමයි මේ ඔයාලා කරන සුළු කිරීම කරන්න ඕන. නැත්නම් හැමදේම මේ තියෙන ඉඩේ ලියන්න බෑ. ඔයාලට ගාන හදන්න ඕන අවශ්‍ය වෙන සියලුම දේ මේක ලියන්න යන්න එපා. එතකොට තමයි හරි ඉඩමදි වෙන්නේ. හරි. අවශ්‍ය ටික විතරයි ලියන්නේ පුතේ. අය මේක අපි ලියන්න ඕනේ. අපි මෙතනට 180 ගන්න කියලා. හොඳද? ඇයි අපි 180 ගන්න? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ i k එහෙම නැත්නම් එකතුව. හරි. ඊළඟට 10 වෙනි ගාන දී යති වෙන් රූපයේ අඳුරු කර ඇති කොටස කුලක අංකණයෙන් ලියන්නලු. හා. ඉස්සලාමට කියනවා මෙන්න මේ ඇතුළේ මෙන්න මේ පාට නොකරපු ටික අපි කොහොමද ලියන්නේ? අන්න ඒ ටික හුවනම් මන් දන්නෝ ඔයාලා හරියටම හරි. A මේලය B නේ. ඒගෙත් ඔක් ඒ රවුමෙත් ඔක්කොම බී රවුමෙත් ඔක්කොම කියන එක තමයි මේ ඒ මේලය බී කියන්නේ. හැබැයි දැන් පාට කරලා තියෙන්නේ මේ මැද ටික ඇර අනිත් ඔක්කොම. එහෙනම් මේ ඔක්කොම හැර ඉතුරු ටික නේද පුතේ පාට කරලා තියෙන්නේ. එහෙනම් ඒ මේලය බීයේ ඩෑෂ්. හරි. ඊළඟට අපි යමු සාධක සොයන්න තියෙන්නේ. හරිම ලේසි ගානක්. මොකද ලේසි කියලා කියන්නේ මේ මෙතනත් එකතු කිරීම ලකුණු මෙතනත් එකතු කිරීම. එහෙනම් ඉතින් 24 නේ තියෙන්නේ. 24 මෙතන ඉස්සරහා ඉන්න සංගුණකේ එකනේ. එතකොට අපි බලන්න ඕන 24 හැදෙන ක්‍රම මොනවද? දෙවරක් 12 තියෙනවා. තව 8වරක් 3 තියෙනවා. බලන්න මේ මැද 11 එනවද මේ දෙන්නගේ? එනවද? ආ මෙන්න මෙයාගෙන් එනවනේ. 8යි 3යි 11යිනේ. එහෙනම් මේ දෙන්න තමයි එන්නේ. මේ 11x කියන එක අපි ලියා ගන්න ඕන කොහොමද? 8x + 3x කියලා ධන 24. ඊළඟට මේ දෙන්නට x පොදුයි. x ඉවතට ගත්තා. මෙයාගෙන් x ධන මෙතන 8 ධන මේ මෙතනිනුත් මන් 3 ගන්නම්. ඇයි මේ දෙන්නටම 3 3 පොදුයිනේ. මෙතන x ධන 24ට 3 ගත්තම 8යි. ඇයි 8වර 3 වරක් 8 24නේ. හරි. ඊට පස්සේ මේ ධන 3යි මේ x 2යි. x ධන 3 වාරයක් x ධන 8. හරි. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. සම්භාවිතාව ප්‍රශ්නයක් තියෙනවා. මල්ලක් තුල එක සමාන රතු පාට බෝල 3ක්ද? අපි පැත්තකින් ලියාගමු මේ. රතු පාට බෝල කීයක්ද? 3ක්. නිල් පාට බෝල 4ක්ද? නිල් පාට බෝල 4ක් තියෙනවලු. මල්ලෙන් අහඹු ලෙස බෝලයක් ඉවතට ගත් විට එය නිල් පාට ලැබීමේ නිල් පාට අය නිල් පාට ලැබීමේ සම්භාවිතාව සොයන්නලු. එතකොට ඔක්කොම බෝල කීයක් තියෙනවද? 4යි 3යි 7යි. ඒකේ නිල් පාට බෝල මේ නිල් පාට බෝල 4යි. එහෙනම් අහඹු ලෙස නගන්නේ සම්භාවිතාව කීයද? 7ෙන් 4යි. හරි. ඊළඟට අපි යමු 13 වෙනි ගානට. රූපයේ දැක්වෙන PQR සමාන්තර රාශිය. සමාන්තර රාශිය කිව්ව ගමන් සමාන්තර රාශියේ ලක්ෂණ මතක් වෙනවා. XPQ මේ මෙතනනේ. මෙයාගේ අපි ගමු මෙයා X කියන මෙයා X. මෙතන SRQ මෙයාගේ. මේ දෙන්නගේ එකතුව 220යිලු. අපෙන් අහනවා මේ දෙන්නගේ එකතුව. එකතුවනේ මෙයා අහන්නේ මෙන්න මෙයා අහන්නේ කීයද කියලා. හරි. ඉස්සලාමඩ කියනකො මෙන්න මෙයයි මෙයයි ගැන ඔයාලට දෙයක් මතක් වෙනවද? මේ කෝණ දෙකේ එකතුව මොකෝ කියන්නේ? එකතුව ගන්න වෙනම විදියක් තියෙනවා. ඒ මේ ඒ විතරක් නෙමෙයි මේ කෝණ දෙක සමානත්
වෙනවන එකිනෙකට සමානයි සමාන්තර අංශ සම්මුඛ කෝණ සමාන වෙනවා පුතේ. හරි. ඉතින්ලා මේ කෝණ දෙකේ එකතුව 220 නම් අංශක මේ ඉන්නේ සමචතුර මේ සමාන්තර අංශයනේ ඕනම චතුරස්‍රයක ඇතුලේ කෝණ හතරම එකතුව කීයද? අංශක 360. ඒවනම් මතක් වෙන්න ඕන. එතකොට මේ දෙන්නගේ එකතුව දීලා 220යි. එහෙනම් මං 360 න් 220ක් අඩු කරාම මට කීය දෙන්නේ? බිංදුවයි. 6න් 2ක් අඩු කරාම 4යි. 3න් 2ක් අඩු කරාම 1යි. අංශක 140යි. අංශක 140 වෙන්නේ මෙන්න මේ තරු ලකුණේ මෙන්න මේ ඩොට් එකේ මේ දෙන්නගෙම එකතුව. පොඩි විශේෂයක් තියෙනවා, මේ දෙන්නම සමානයි සම්මුඛ පාද සමානනේ. එනම් මේ දෙන්නගෙම එකතු 140 නම් අපෙන් ඉතින් අහන්නේ කවුද? P Q R නේ. මෙයා තරුව නම් මෙයක් මොකෝ වෙන්න ඕන, තරුවක් වෙන්න ඕන. එහෙනම් තරු දෙකේම එකතුව තමයි අංශක 140. එහෙනම් එක තරුවක හොයන්න නම් අපි දෙපැත්තම දෙකෙන් බෙදමු. එහෙනම් තරුවක් කීයද? අංශක 70යි. එහෙමනම් තරුවක් වෙනවා මෙතන P Q R කෝණය. හරි. ඊළඟට අපි ඊළඟ ගාණ්ඩයන් 14 වෙනි ගාණ. පුතේ විසඳන්න දන්න තියෙන්නේ මම හිතන හරියම ලේසි මේ සමානයි බිඳුවනේ. එහෙනම් අපි වෙන් වෙන්ව මේ දෙන්න බිඳුවට සමාන කරමු. X ඍණයක සමාන වෙනවා කාටද? බිඳුවට. එතනින් අපිට පුළුවන් x සමානයි 1යි. ඊළඟට ආයෙම x ධන 3 සමානයි බිඳුව. ඒ ගත්තේ මම මෙන්න මේ වරහණේ තියෙන මෙයා. එතකොට ධන 3 එහා පැත්තට ගියාම x සමානයි ඍණ 3. හරි. හරි. නැහ ඊළඟට අපි 15 වෙනි ප්‍රශ්නෙට යන්. දීයති රූපේ දීයති තොරතුරු අනුව පහත දක්වන වගුවේ නිවැරදි ප්‍රකාශය ඇතනම් ඒවා ඉදිරියෙන් හරි ලකුණද වැරදි ප්‍රකාශය ඇතනම් ඒවා ඉදිරියෙන් කතිර ලකුණ ද යොදන්නලු. හරි, අපි බලමු මොකද කියන්නේ. OQ OQ මේ OQ ට සමානයිලු OR. එහෙම වෙනවද? නෑ පුතේ. අපි ඉස්සෙල්ලා මේ පාදයට මේ OQ පාදයට සමානයි O S නේ. ඊළඟට OP පාදයට සමානයි OR. විකර්ණ කෙනෙක් සමච්ඡේදනය වෙනවනේ. හරි. එතකොට මේ කිව්ව දේ හරිද? නෑ නෑ, වැරදි. ඊළඟට PQS. PQS. හරි. PQS. හා, මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ වර්ගඵලය සමානයිලු භාගයයි මේ සමාන්තර අංශයේ වර්ගඵලය. ඒකනම් හරිනේ. සමාන්තර අංශයේ වර්ගඵලය දෙකට බෙදෙනව නේද? මෙන්න මේ ත්‍රිකෝණයක වර්ගඵලයක් වගේ මේ එක ත්‍රිකෝණයක වර්ගඵලය දෙකෙන් ගුණ කරාම තමයි අපිට මෙන්න මේ සමාන්තර අංශයේ සම්පූර්ණ වර්ගඵලය එන්නේ. හරි. හා, ඊළඟට ධාරිතාවය ලීටර් 480ක් වන ටැංකියකට මිනිත්තුවකට ලීටර් 80ක ශීඝ්‍රතාවයෙන් නලයකින් ජලය පිරේ. මිනිත්තුවකට කොච්චරක් එනවද? ලීටර් 80ක්. ටැංකියේ උපරිම ධාරිතාව 480යි. හරි, මේ 480. ඊළඟට අපිට කියනවා ටැංකිය සම්පූර්ණයෙන් පිරවීමට ගතවන කාලය මිනිත්තු කොහොමද? අයියෝ, 480 බෙදන්න තියෙන්නේ 80 නේ. එතකොට අපිට ගන්න පුළුවන් මිනිත්තු කීයක්ද? නැත්තම් මිනිත්තුයි තප්පරයි තනවා දන්නේ. හා, බලමුකො බිංදුවට බිංදුව කැපෙනවා. ඊට පස්සේ 8වරක් 1යි, 8වරක් 6 නේ. එහෙනම් පිළිතුර කීයද? මිනිත්තු 6යි. හරි. අපි ඊළඟට 17 වෙනි ගාණ්ඩයන්. 17 වෙනි ගාණ රූපයේ දැක්වෙන අරය 7 cm ඌ කේන්ද්‍රික ඛණ්ඩයේ. අරය 7 cm ඌ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 38.5 cm වර්ග cm වේ.
මෙවැනි වෙනත් කේන්ද්‍රික ඛණ්ඩයක අරය 14 සෙන්ටිමීටර් නම් එහි වර්ගඵලය සොයන්න. අරය මෙතන 7 වෙලා. මෙතන අරය 14 වෙලා. මොකෝ වෙලා තියෙන්නේ අරය? හරි ඉස්සලා මට කියනකෝ වර්ගඵලයේ සූත්‍රය මොකද? A = phi r වර්ග. අවස්ථා දෙකේදීම කතා වෙන්නේ වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා වෘත්තයක හතරෙන් එකක් ගැන. එතකොට මෙයාගේ වර්ගඵලය ගන්න නම් මෙන්න මේක තමයි පුතේ සූත්‍රය. හරි. හතරෙන් එක ගුණ කිරීම phi r වර්ග. හරිද? එතකොට දැන් මෙයාගේ වර්ගඵලය අපි දන්නවා මෙන්න මෙහෙම ගන්න. මේ අරය 7 වුණාම වර්ගඵලය මෙයා. අපෙන් අහන්නේ අරය 14 නම්. හරි? හා. මට කියන්නකෝ ඔන්න අරය r වුණාම මෙහෙම. අරය 2 r වුණා සූත්‍රය මොකද්ද? A ඉන්නවා. හතරෙන් එක ඉන්නෝනේ. phi අරය 2 වුණත් බලමුකෝ. 2 r වෙනවනේ නේ. අරය දෙගුණයක් වුණොත් මේ මෙතන අරය 7යි මෙතන අරය 14යි. නෑ අරය දෙගුණයක් වෙලානේ. එතකොට මොකද්ද වෙන්නේ? දෙවරක් 2 4යි. නේ? සමානයි. හතරෙන් එක කොහොමද තියෙනවා? phi 4 r වර්ගනේ. එහෙනම් මෙතන එන උත්තරේ වගේ 4 ගුණයක් නේද දෙවණියට එන්න ඕනේ? මෙයාට එන්න ඕනේ. එහෙනම් 38.5 ගුණ කරා නම් හරි නේද 4ෙන්? 4 ර 5 20යි. දෙකක් ඉතුරුයි. 4 වරක් 8. 8 වරක් 8 32යි 2යි 34යි. 3ක් ඉතුරුයි. 4 වරක් 3 12යි 13යි 14යි 15. 154යි වර්ග සෙන්ටිමීටර් වෙන්න ඕන වර්ගඵලය. හරි. තේරුණේ නැති දරුවෙක් ඉන්නවා නම් මෙන්න මෙහෙම හිතන්න පුතේ. අපිට අරය 7ක් කියලා දීපු මේ කේන්ද්‍රික ඛණ්ඩයේමයි අරය දෙගුණයක් වෙලා තියෙන්නේ නේ. ඒ කේන්ද්‍රික ඛණ්ඩේ වෙනස් වෙලා නැහැ. එතකොට පළවෙනි පාර අරය r කියලා ගත්තම එතකොට සූත්‍රය මේ තියෙනේ සමානයි phi r වර්ග ගුණ කිරීම 4ෙන් 1. හරිද? දෙවැනි අවස්ථාවේ මේ r නෙමේ අරය අරය 2 දෙගුණයක් වෙලා මේ අරය 2යි r වෙලා. හතරෙන් එක හැමමයි කේන්ද්‍රික ඛණ්ඩය අංශ 90යිනේ. එයා හැමමයි phi හැමමයි මෙන්න මෙතන විතරක් පොඩ්ඩක් වෙනස් වෙනවා. හරි. ඊළඟට මේ දෙන්න මෙහෙම ඉන්නෝ මේ අරය 4 වෙලා මේ දෙකේ වර්ගෙ පුතේ දෙවරක් දෙක 4යි r වර්ග කියන්නේ r වර්ග. එතකොට 4 ගුණයක් වෙලා දැක්කද? එහෙනම් පළවෙනි පාර වර්ගඵලය වගේ 4 ගුණයක් තමයි දෙවැනි පාර වර්ගඵලයට එන්න ඕන. හරිනේ? පුතාල බලන්න අරය 14 දාලා මෙයාගේ වර්ගඵලය වෙන මොනනම් හොයලත් ඇත්තටම 154 එනවද මේ? ඒ සමානයි 4ෙන් 1යි phi r වගේ phi කියන්නේ 7ෙන් 22යි. ඊළඟට r 14 ගුණ කිරීම 14. හරි. මේකේ උත්තරේ බලන්න අරගෙන 154 එනවද කියලා. හරි. වර්ගඵලය. ඊළඟට අපි යමු 18 වෙනි ප්‍රශ්නයට. පාසලක సౌందర్య අංශයේ සිසුන් අතරින් නැටුම් විෂය හදාරන පිරිසමින් නැටුම් විෂය කොතනින් නැටුම් විනා මෙන්න මෙතන නැටුම් ඉන්නේ. නැටුම් විෂය හදාරන පිරිසමෙන් දෙගුණයක් සංගීතය දා. එහෙනම් අපි නැටුම් විෂය කියන එකට දාගමු x කියලා. ඒ වගේ දෙගුණයක් තමයි සංගීතය. එහෙනම් 2යි x. හරි. අපි නොදන්න මොකක් හරි අකුරක් දාගෙන මේ ප්‍රශ්නේ කියව කියව යන්. හරි. එහෙනම් නැටුම් විෂය හදාරන සංඛ්‍යාව මෙන් 3 ගුණයක්. නැටුම් විෂය x නම් ඊළඟට අපිට කියනවා 3 ගුණයක් චිත්‍ර විෂය දා. එහෙනම් x වගේ මොකෝ කියන්නේ 3යි x පුතේ. හරි. හදාරයි නම් එමතරතුරු නිරූපිත මෙවැනි වට ප්‍රස්ථාරයක නැටුම් විෂය දක්වන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්නලු. හරි. එතකොට පුතේ x එකතු කිරීම 2x එකතු කිරීම 3x මේ ඔක්කොගෙම එකතු අංශක කීයද? වෘත්තයක අංශක ගාන 360යි නේ. එහෙනම් x ධන 2x ධන 3x සමාන වෙනවා අංශක 360ට. මේ
එක්ස්ට දෙකයි එක්ස් තුනයි එක්ස් තුනයි එක්ස්ට තුනයි එක්ස් හයයි එක්ස් හයයි එක්ස් සමානයි අංශක තුන්සිය හැටයි. දෙපැත්තම අපි බෙදමු හයෙන් එක්ස් සමානයි. මෙතන හයවරක් එකයි හයවරක් හයයි. මේ එක් සමානයි අංශක හැටයි. එක් සමානය කියන්නේ නැටුම් විෂය හදරණ කේන්ද්‍රික කණ්ඩේ කෝණය කියද අංශක හැටයි. හරි. ඊළඟට සමීකරණ දෙකක් තියලා තියෙනවා. සමගාමී සමීකරණ යුගල නොවිසඳා නායක අර දිගට හදන්න එපාලු. x දන y හි අගේ සොයන්නලු. හරි. එතකොට පුතේ ඔයාලට හිතින් මේ ගාන හදන්න පුළුවන්. ඔයාලා දන්නවා මේකෙන් මේක අඩු වුණාම මේ දෙන්න කැපෙනවා නේ. 8ෙන් 4ක් අඩු කරාම 4යි. 4 සමාන වෙනවා 2යි x*ට. හරි. එතකොට x කීයද? x අපිට එනවා 2යි. මෙතන x 2යි නම් මෙතනින් 4ට 4ෙන් 2ක් අඩු කර ගමන් 2යි. මෙතන එහෙනම් දෙවරක් y කීය දෙන්න ඕනේ? 1නේ. අපෙන් අහන්නේ x ධන y x කියන්නේ 2යි 2යි අතන 1යි x ධන y 3යි. හරි. කෙටි ප්‍රශ්න නිසා එච්චර ලොකුවට මේ ගණන් හදන්න දෙයක් නැහැ. හරි. රචනා ප්‍රශ්න නෙවෙයිනි. ඊළඟට 20 වැනි ප්‍රශ්නය. රූපයේ දැක්වෙන ත්‍රිකෝණ අතරින් අංග සම වන ත්‍රිකෝණ යුගල නම් කර. එය අංග සම වන අවස්ථාවද ලියා දක්වන්න. හරි. අංග සම කරන්න කලින් ඉස්සෙල්ලාම මෙන්න මෙතන අගය හොයන් ඉමුනේ. 58යි 62 එකතු කරාම කීයද? 8යි 2යි 10යි. 5යි 5යි 11යි 1යි 12යි. ඒ කියන්නේ මේ අංශක 60ක් වෙන්න ඕන. හරිනේ. ඊළඟට මෙතන. මෙතන 58යි මෙතන 62යි. එහෙනම් මෙතන කීයක් වෙනවයි? අංශක 60ක් වෙනවනේ. ඊළඟට මෙයා 60යි 62 එහෙනම් මෙයා 58යි. රූපෙන් බලන්න අපිට පේනවනේ නේ. දැන් කෝණ තුන යන්නේ මේ තුන් දෙනානේ මේ රූප තුනේම. ඕනනම් බලන්න 180න් අඩු කරලා හරිද කියලා. හරි. ඒ වගේ එවනම් ඉතින් කරගෙන ඉන්න බෑ හොඳේ විභාගෙදී. වෙලාව ඉතා වැදගත්. ඔයාලා දන්නවනේ පැය දෙකෙන් අපි මේ ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන. හරි. දැන් මේ බලන්නකෝ 62 අංශක 62 ඉස්සරහා මෙතන මේ ඩබල් මාල් ඉරි තියෙනවා මේ. කියන්නේ මේ 62ට තමයි මේ පාදේ. මේ රූපෙත් 62 ඉදිරියෙන්ද මෙයා ඉන්නේ මේ ඩබල් ඉරි තියෙන එක? නෑනේ පුතේ මේ 58 ඉදිරියෙන්නේ. එහෙනම් මෙයායි එහෙම හිතන්න අමාරුයි නේ. මේ බලන්නකෝ මේ මම එහෙම දැම්මේ මේ 62 ඉදිරියෙන් හරියටම තියෙනවා මෙන්න. එහෙනම් මෙයයි නේද මේ බලන්න. අංග සම වෙන්නේ. එහෙනම් අපි ඒක ලියාගමු මේ. කොහොමද ලියන්නේ? ABC ත්‍රිකෝණය ABC මේ ත්‍රිකෝණේ නම තමයි පුතේ ABC කියන්නේ. ABC ත්‍රිකෝණය අංග සමයි. අන්න අංග සම ලකුණ. ඊළඟට මෙන්න මෙයා මේ y x is a ත්‍රිකෝණය. දැන් අපි ලියන්න ඕන හේතුව ඇයි? අපි දන්නවා අංග සම වෙන අවස්ථා හතරක් තියෙනවා. පා පා පානේ, පා කෝ පා, කෝ කෝ පා, කර්ණ පා. හරි. දැන් මෙතන සමාන වෙන්නේ මොනවද මේ? කෝණ දෙකක් තියෙනවා, ඒ වගේම පාදයක් තියෙනවා මේ. අංශක 62 මේකෙත් ඉන්නවා, මේකෙත් ඉන්නවා. ඊළඟට අංශක 60ත් මේකෙත් ඉන්නවා, මේකෙත් ඉන්නවා. අංශක 58ත් ඉන්නවා. හැබැයි එයා අපිට හිටියත් එකයි නැතත් එකයි නේ මේ දෙන සමානයි. ඒ වගේම තව පාදයක් ඉන්නවා. එහෙනම් මොකද අවස්ථාව? කෝ කෝ පා අවස්ථාව. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යන් දී ඇති සල් රේඛා ඛණ්ඩයේ අනුක්‍රමණය කරන විතරයි අපෙන් අහන්නේ. හරි. කොහොමද අනුක්‍රමණය හොයන්නේ? මතකද? මෙන්න මෙතන කියලා තියෙන දෙකනේ. හරි. මේ අතරනේ බෑවම තියෙන. මම හිතන්නේ සමහර ඇති එකපාර උත්තරේ ගන්න. නේ මිනා. එතකොට අනුක්‍රමණය අපිට එකපාර ගන්න පුළුවන් කියද? -2.
හරි. ඊට පස්සේ මේ කැපෙන තැන එයා කවුද මේ හතර කියන්නේ? අන්තක්ඛණ්ඩයනේ. හරි. මෙතන 2යි 4නේ තියෙන්නේ. නිසා තමයි අපි අනුක්‍රමණය රින් 2යි කියලා ගත්තේ. හරි. ඒකනම් හරිම ලේසි ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නෙට යන් අපි. පුතේ 22 වෙනි ගාන දිහා බලන්න. රූපේ ABC සරල රේඛාවකි. එහි අපෙන් අහන ප්‍රශ්න මෙම තොරතුරු අනුව සමාන පාද දෙකක් නම් කරන්නලු. හරි. එතකොට දැන් මෙතන 20ක් වෙලා තියෙන අංශක. පුතේ මෙතන 60යි. හරි මෙතන අංශක 60යි මෙතන 80යි කියන්නේ 8යි 6යි 14යි නේ. එහෙනම් මෙතන අංශක කීයක් වෙන්න ඕනද? අංශක 140ක් වෙන්න ඕනේ. යි මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය මේ ඉන්නේ 146. ඊළඟට මේ පැත්ත ගියේද? මෙයත් අංශක 40යි නේ. හරි. එතකොට එතන නම් සමාන පාද නැහැ. අපි බලමු මෙන්න මෙතන කීයද කියලා. මෙයා 140යි. මෙයා 20යි. ඒ කියන්නේ 160යි. මෙයා 180 160 160 අඩු කරාම 20යි නේ. එහෙනම් මේ දෙන්න මොකෝ කියන්නේ? අර සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය මතකද? මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණය මෙහෙම සමාන පාද දෙකකට නම් මෙයා x නම් මෙයාත් x වෙනවනේ. මේ සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය සමාන පාද මෙයා මේ පාදේ සමාන නම් ඒ පාද ඉදිරියෙන් තියෙන කෝණේ මේ පාද ඉදිරියෙන් තියෙන කෝණේ සමානයි. දැන් අපිට වෙලා තියෙන්නේ පුතේ අපිට මෙහෙම සමාන වෙලා මෙයා x නම් මෙයා x වෙලා දැන් අපෙන් අහනවා සමාන පාද දෙක මොනවද? එහෙනම් මෙයා ඉදිරියෙන් ඉන්න මේ පාදේ මෙයා ඉදිරියෙන් ඉන්න මේ පාදේනේ සමාන වෙන්න ඕන. හා. එහෙනම් මේ 20 එහෙනම් මෙන්න අපි ලකුණු ටික දාගමු නේ. ආන්න. එහෙනම් මොන පාද දෙකද? OB පාදය හා BC පාද නේද? හරි. ඊළඟට 23 රූපයේ දැක්වෙන්නේ A-ට 7 cm දුරින් අඳින ලද පතයකි. ඕ A-ට 7 cm දුරින් තමයි දෙන්නේ මින්. හරි. පත පිළිබඳ දැනුම භාවිතයෙන් එම පතය මත A-ට හා C-ට A හා C කියන්නේ කවුද? ලක්ෂණේද? A හා C කියන්නේ ලක්ෂ දෙකක්. එහෙනම් ඒ හා සීට සමදුරින් වූ P ලක්ෂයක් පිහිටවනයි. ඕ ලක්ෂ දෙකකට සමදුරින් යන පතේ කවුද? ලක්ෂ දෙකකට සමදුරින් යන්න නම් මේ දෙන්නට සමදුරින් යන්න නම් කොහෙන්ද යන්න ඕන පුතේ? හරිම මැදි. නම් කවකටුව ගත්තා මෙතනින් කවකටුව තුර තිබ්බා මේ අතර චාපයයි යටට චාපයයි. ආයි කවකටුව තුර මෙතනින් තිබ්බා මේ අතර චාපයයි මේ අතර චාපයයි ගෙවුවා ඊට පස්සේ. මේ දෙන්න හරියටම යා කරන්න. හරි. පොඩ්ඩක් ඉරයි දුන්නා ගණන් ගන්න එපා. හරියට කෙලින් ගන්න ඕන. හරි ඔයාලට නම් ඒ කවකටුව භාවිතා කරලා අඳීති. හරි අපි එන ඊළඟ ප්‍රශ්නෙට යන්. 24 රූපයේ දක්වන තොරතුරු අනුව x ධන y හි අගය සොයන්නලු. x ධන y හොයන්න තියෙන්නේ. ඊට කලින් කියනකො මේ පේනවද මේ සමදීපාද ලකුණු තියෙනවා මේ. එහෙනම් මේ ලකුණු ඉදිරියෙන් ඉන්න මේ කෝණේ මේ ලකුණ ඉදිරියෙන් ඉන්න මේ x නම් මෙයා මොකෝ වෙන්නේ? ඉබේටම x වෙනවා. හරිනේ? මෙයා x. ඊට පස්සේ මේ ඉරි දෙක අතර මෙතන කෝණයක් තියෙනවා. මේ ඉරි දෙක අතර මෙයා y නම් මෙයක් මොකෝ වෙන්න ඕන? අනිවාර්යෙන් y වෙන්න ඕන. එහෙනම් මේ ලොකු කෝණේ x ධන y, මේ කෝණේ x, මේ කෝණේ y. අපි දන්නවා ත්‍රිකෝණයක ඇතුළත කෝණ තුනනේ අභ්‍යන්තර කෝණ තුනක් මේ තියෙන්නේ. x මේ x ලියලා ගිහුවේ මම මෙයාට. ඊළඟට මේ කෝණේ කොහොමද ලියන්න පුතේ? x ධන y ධන මෙයා. මෙයා කොහොමද ලියන්නේ? y සමානයි අංශක 180. x ට x එකතු වුණාම 2යි. y ට y එකතු වුණාම 2y සමානයි 180. දැන් මේ දෙන්න හැම මොකුත් එකතු කරන්න අඩු කරන්නේ නැහැ. හොඳයි අපි සමහර දරුවෝ ඉන්නවා හරියට පටලවා ගන්නවා. මේ
මේ දෙන්න පුතේ වෙනස් නේ. මේ x කියන්නේ හරියට ගෙම්බෙක් නම් මේ ඉන්නේ ඌරේ. ගෙම්බයි ඌරයි එකතු වෙන්නේ නැහැ නේ, ඒ වගේ තමයි. හරි. හා. දැන් හැබැයි මේ දෙන්නටම දෙක පොදුයි මේ. මම දෙක ඉවතට ගන්නම් මේ. මෙතනින් දෙක ඉවතට ගත්තම මෙතන x ධන, මෙතන දෙක ඉවතට ගත්තම මෙතන ඉන්නේ y. සමානයි අංශක 180. ඊළඟට දෙපැත්තම අපි බෙදමු දෙකේ. එතකොට මේ දෙක අයින් වෙනවා. මේ බලන්න x ධන y සමානයි අංශක 90යි. හරිනේ. ඊළඟ ගාන ආලුවේ දේශින ගානක් නේද? මෙතන 2x ඉන්නවා, මෙතන 3x ඉන්නවා. ඔයාලා දන්නවා x කෙනම් මෙතන කිසිම සම්බන්ධයක් මුකුත් අපි කරන්න යන්නේ නැහැ දෙපැත්තම x ඉන්න නිසා. හැබැයි මෙතන 3, මෙතන 2. එතන අපි පොදු කරගන්න ඕන. එතකොට කීයෙන්ද ගුණ කරන්නේ? පළවෙනි භාගේ. මම පළවෙනි භාගය ගන්නම්කෝ. මේ බලන්නකෝ 3 බෙදීම 2x. මෙයාගේ උඩයි යටයි දෙකම අපි කීයෙන්ද පුතේ ගුණ කරන්නේ? 3 න්නේ. මේ මෙයාගේ මෙතන ඉන්න ඉලක්කම මේ 3 නේ. ඊට පස්සේ අඩු කිරීම මේ මන් දැම්මේ මේ ලකුණු. ඊළඟට පුතේ මේ භාගය ලියන්න මේ ක බෙදීම 3x. ඊළඟට මෙන්න මේ අනිත් භාගය මේ දෙකේ ඉලක්කම. ඇයි මේ x සම්බන්ධ කරගන්නේ නැත්තේ? x ඉන්නවනේ පුතේ. හොඳේ පටලව ගන්න නම් එපා. සමහර දරුවෝ හැම පටලව ගන්නවා. හරි. හයෙන් එක හැම ඉන්න. ඔයාට ඉතින් එහෙම පොඩක් ඉන්න දෙමු. 3 වරක් 3 9යි යට 3 වරක් 2 6යි x හැමයි රින. 2 වරක් 1 2යි යට 2 වරක් 3 6යි x සමානයි 6 න් 1යි. හරි. දැන් කොහොමද විසඳන්නේ? 9 න් 2ක් අඩු කරාම මම මෙහෙන් හදන්නම්. හොඳේ 7යි යටට එන්නේ 6යි x සමානයි 6 න් 1යි. ඔයාලා දන්නවා මේ සමාන ලකුණෙන් දෙපැත්තේ ඉන්නේ මේ දෙන්න. මේ 6ට මේ 6 කපන්න පුළුවන්. ඊළඟට මේ x හරස් ගුණිතය ගමු. x වරක් 1 x සමානයි 6ට 6 ගමුනම් මෙතන ඉතුරු පුතේ 1නේ. 1 වරක් 7 7යි. හරිනේ. හා. එහෙනම් මේ 25 හොඳට බලලා වෙනම පොතක් අරන් ඔයාලා කරන්න ඕන. හරි. මම ඊළඟට දාන්නම් ස්ට්‍රක්චර් එක, ස්ට්‍රක්චර් පේපර් එක සාකච්ඡා කරමු.